අයිබුවන් අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවේදී විදුලිය විසන්ධි කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පබ්ලික් යුටිලිටි කොමිෂන් එකටත් විදුලි බල විෂය භාර අමාත්‍යාංශයටත් දැනුම් දී තිබෙනවා විශේෂයෙන්ම මේ ආයතන දෙක මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීමෙන් පස්සේ ඒ කොමිෂන් සභාවට ගිහිල්ලා පොරොන්දු වෙලා යනවා හරි උසස් පෙළ ඉවර වෙනකන් අපි ලයිට් කපන්නේ නැහැ කියලා මේ පොරොන්දුව දෙන්නේ බදාදා දවසේ හවස මොකද්ද බදාදා හවසේ හැම තීරණයක් ගත්තා කියලා ප්‍රශ්නයක් එනවා නේද ඒ කියන්නේ බදාදරය පුරුදු විදිහට ලයිට් කැපුවානේ අපි අපිට කිව්වා මානව හිමිකම් කොමිෂන් සභාව විදුලි බල විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් පබ්ලික් යුටිලිටි කොමිෂන් එකේ සභාපතිවරයා හැතුරු නිලධාරීන්ටත් කැඳවීමක් කරලා තිබෙනවා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉවර වෙනකන් ලයිට් කපන්න එපා කියලා මානව හිමිකම් කොමිෂන් සභාව දුන්න නිර්දේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසන්න කියලා මේකට ලේකම්වරයා එන්නේ නැහැ විදුලි බල අමාත්‍යාංශයෙන් ඒ කියන්නේ මානව හිමිකම් කොමිෂම අනේ ඒක මේ මට යන්න තරම් එකක් නෙමෙයි දෙවෙනි එක කියලා නිකන් ඉන්නවා කියලා අතිරේක ලේකම් කෙනෙක් තල්ලු කරලා යවනවා PUCSL එකේ සභාපතිවරයා එනවා ජනක රත්නායක ඇවිල්ලා මේක දිගට දිගට කතා කරනවා සල්ලි නැහැ අරවා මේව හුඟක් කතා කිව්වට පස්සේ අවසානාත්මකව මේ හැමෝම පොදු එකඟතාවයකට එනවා ඒ A level ඉවර වෙනකන් ලයිට් කපන්න නැහැ කියන එක. එතකොට මානව හිමිකම් කොමිෂන් සභාවත් මහා උජාරුවට රෝහිණි මාරසිංහ විනිශ්චයකාර වරියගේ අනුදනුම මත නියෝගය පරිදි නිවේදනයක් නිකුත් කරනවා. හරි අපි ප්‍රශ්නේ විසඳුවා. බදාදා ඉඳන් ලයිට් කපන්නේ නැහැ කියලා. ගරු විනිශ්චයකාර රෝහිණි මාරසිංහ මැතිණියනි ඔබතුමියගේ නියෝග පයිසකට ගණන් අරගෙන නැහැ විදුලි බල අමාත්‍යාංශයෙන්. විදුලි බල අමාත්‍යාංශ මානව හිමිකම් කොමිෂන් සභාවේ රැස්වීම තියලා එකඟ වෙලා ඇවිල්ලා ලයිට් කැපුවා. අපිට මේ පැත්තෙන් දිස් වෙන කමෙන්ට්ස් ටික මම මානව හිමිකම් කොමිෂන් සභාවේ තීන්දුව සම්බන්ධයෙන් දාපු Facebook post දෙකකට අදාළව දාලා තියෙන කමෙන්ට්ස්. ඒ බදාදා රෑ ඔය සාමාන්‍යයෙන් විදුලිය විසන්ධි කරන වෙලාවේ. මේ කමෙන්ට්ස් ටික ඔබට කියවගෙන යනකොට ඔබට බලන්න පුළුවන් ලංකාවේ මොන මොන තැන්වල ඒ කියන වෙලාව වෙනකොට ඒ කියන්නේ මේ තීන්දුවක් ගත්ත අහුරේ අපි ප්‍රශ්නේ විසඳුවා කියලා කියන මොහොත වෙනකොටත් ලයිට් කපලද ඊට පස්සේ ලයිට් කැපුවද කියන එක අතන කොළවල අස්සම් කරලාවට අතන මේසවල තේ බීලා සැන්ඩ්විච් කට්ලට් රෝල්ස් කාලා එකඟ වෙලා ආවට ඒ තීන්දුව මහ පොළවේ ක්‍රියාත්මක කරන්නේ නැහැ තාමත් විදුලිය කැපීම සම්බන්ධයෙන් කංචන විජේසේකර කියන උද්දච්ච පඬිත අදිමාන්නෙන් පිළන ඇමතිවරයාගේ තීන්දුව තමයි රටේ ක්‍රියාත්මක වෙන්නේ. තොපි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි අපි ලයිට් කපනවා. රනිල් වික්‍රමසිංහ එයා මහලකුවට පම්පෝරි ගහනවා මම ඔබට පේන්න සැලැස්සුවා පාර්ලිමේන්තුවේදී මූලික අයිතිවාසිකම් නඩු පවා යන්න පුළුවන් මේ සිද්ධියට අදාළව කියලා. එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී රෙද්ද පල්ලෙන් බේරෙනවා. එයාගේ මූලික අයිතිවාසිකම් එයා හියුමන් රයිට්ස් ඩිෆෙන්ඩර් කෙනෙක් හැටියට වැඩ කරපු මහලුකු දුන්න ටෝක රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ වගේම තමයි මේකත්. ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මහලුකු උජාරුවට ගහපු පම්පෝරි ඔක්කොම රනිල් වික්‍රමසිංහගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඒ මිනිහා ජනාධිපති වුණාට පස්සේ තමයි ලංකාවේ මෑත ඉතිහාසයේ ජනාධිපතිවරු 3 දෙනෙක් ගත්තම මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ගත්තම වැඩිම මානව හිමිකම් සංඛ්‍යාවක් උල්ලංඝනය කරලා තියෙන්නේ වැඩිම මූලික අයිතිවාසිකම් ප්‍රමාණයක් උල්ලංඝනය කරලා තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය අගයක් හැටියට ගත්තම මට කියන්න ඕනේ රෝහිණි මාරසිංහට කරු විනිශ්චයකාරතුමියනි ඔයා වහාම ඊළඟ පියවරට යනවද එහෙම නැත්නම් අපි ඉතින් ඇක්ෂන් එකක් ගත්තනේ අප්පා කියලා අකුලගෙන නිකන් ඉන්නවද හැබැයි එකක් ඔයා එහෙම අකුලගෙන ඉන්න තීරණය කරොත් ඒවා අකුලගෙන ඉන්නේ රෝහිණී මාර්සිංහ කියන විශ්‍රාමික විනිශ්චයකාර වරිය විසින් ගනු ලැබූ එම විනිශ්චයකාර වරිය සභාපතිත්වයේ දරන මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමට අදාළ ඇඟපන නැති කිරීමක් විතරක් නෙවෙයි ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් තිබෙන ගෞරවය ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් තිබෙන විශ්වසනීයත්වය ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් තිබෙන බය පක්ෂපාතභාවය ඒ හැම එකක්ම හැල්ලුවට ලක් වෙනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඇවිල්ලා ගත්ත තීන්දුව ගත්තා කියලා ප්‍රසිද්ධ කරලා තියෙන කොටත් නිවේදනය කරලා තියෙන කොටත් විදුලි බලහ බලශක්ති අමාත්‍යාංශය කංචන විජේසේකර ඒකේ ලේකම් ඒකේ අත්සන් කරලා ගිය අතිරේක ලේකම් ඒ අදාළ ආයතන මණ්ඩල අධිකාරි ඒවා හිම කරන්නේ නැත්නම් රෝහිණි මාරසිංහ මැතිණියනි ඔබේ අතේ තියෙන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ගෞරවය විතරක් නෙවෙයි ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරලා තියෙන ආරක්ෂා කරන්න දිවුරුම් දීලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ
ප්‍රතිපාදන සලස්වලා තියෙන ස්වාධීන කොමිෂන් සභා සියල්ල සම්බන්ධයෙන්ම ගෞරවයේ පැවැත්ම තියෙන්නේ ඔබතුමිය අතේ. ඉස්සරහට මොකද්ද කරන්න කියන එක ඔයා තීරණය කරන්න. හරි. මැතිවරණය. මැතිවරණ කොමිෂන් සභා. ලංකාවේ ස්වාධීන මැතිව කොමිෂන් සභා කියන ඒවා ඔක්කොම අධිකරණ යම් ප්‍රමාණයක් තමන්ගේක තියාගෙන ඉන්නවා. ඒක පොඩි අස්පර්ශනීය භාවයක් තියෙන නිසා සහ ඒකට වැඩි ඇඟිලි ගහන්න උවමනා නැති නිසා අනිත් උඩින් යන හැම එකක්ම තමන්ගේ දේශපාලන බලය ධනය ශක්තිය පාවිච්චි කරලා අප්‍රමාණ විදිහට යටපත් කරගන්නට ආණ්ඩු කටයුතු කරමින් සිටිනවා. ඒකේ ඉතාම නරක පූර්වාදර්ශය දුන්නේ මහින්ද රාජපක්ෂ 18 වෙනි ආණ්ඩු නිවස සංශෝධනය හරහා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ කියන නට්ට ඒක දුන්නා 20 වෙනි ආණ්ඩු නිවස සංශෝධනය හරහා. රනිල් වික්‍රමසිංහ 21 ගෙනල්ලා ඒක පැත්තක තියාගෙන ඒක බලාත්මක නොකර අර ස්වාධීන කොමිෂන් සභාව ටිකේ ඉන්න පරණ නිලධාරීන්ව තියාගෙන ඒවා නටවමින් ඉන්නවා. ඡන්දේ තියන්න නම් කල්පනාවක් නැති බව මං අවස්ථා ගණනාවක කියලා තියෙනවා. එක එක උපක්‍රම පාවිච්චි කරන බව. මෙන්න මේ කියන්නේ යන උපක්‍රමේ හරියටම ඔය විදිහටම කරනවා කියලා මං අදින් මාසයකට කලින් මේ channel එකේම වීඩියෝ එකක් දාලා කිව්වා. මොකද්ද ඒ? මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකාවක වූ PMS චාල්ස් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා අසුනා. කතාව කියන්න කලින් මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්න. මැතිවරණකට නොයන පුළුවන් විදිහක් තියෙනවා. දැන් මැතිවරණ කොමිෂන් සභාව රැස්ුණා. ඒගොල්ලෝ කිව්වා දෙසැම්බර් අන්තිම සතියේ ඉලෙක්ෂන් එක කෝල් කරනවා කියලා පොත්තුවක් දෙන්න. මැතිවරණ කොමිෂන්ේ ඝනපූර්ණේ නැති වුණොත් මැතිවරණ කොමිෂන්ට තීන්දුව తీරන ගන්න පුළුවන්ද? ඝනපූර්ණේ කියන්නේ රැස්වීම, රැස් වෙන්න කටයුතු කරන්න තීන්දුව తీරන ගන්න අවශ්‍ය අවම ප්‍රමාණය තුනක්. මැතිවරණ කොමිෂන්ේ ඝනපූර්ණේ නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට ඊළඟ රැස්වීමකට යන්න ඕනේ. තුන්දෙනෙක් ඉල්ලා අස්සුනොත් ඊළඟ රැස්වීමක ඝනපූර්ණේ හදන්න කලින් අලුතෙන් තුන්දෙනෙක් පත් කරන්න ඕනේ. අලුතෙන් තුන්දෙනෙක් මේ ඉන්න මැතිවරණ කොමිෂමට පත් කරන්න බෑ. ඇයි ඒ? 21 වෙනි ආණ්ඩු ක්‍රමවස්තාවෙන් මැතිවරණ කොමිෂමට පත් කරන ආකාරය සහ මැතිවරණ කොමිෂමේ ක්‍රියාකාරීත්වයන් කියන ඒවා සංශෝධනය වෙලා තියෙනවා ආණ්ඩු ක්‍රමවස්තාව හරහා. යම් හේයකින් මම මේ කියන දවසත් මැතිවරණේ ප්‍රකාශයට පත් කරන්න ඒගොල්ලෝ හිතාගෙන ඉන්න දවසත් අතර මැතිවරණ කොමිෂමේ තුන්දෙනෙක් ඉල්ලා අස්සුනොත් මැතිවරණ කොමිෂමට රැස් වෙලා තීන්දුව తీරන ගන්න බැරි කමක් එනවා. ඝනපූර්ණේ නැති වෙනවා. නිකන් කියපුවා වෙමින් තියනවා කියලා පේනවා නේද? මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න බෑ. ඒකේ ඝනපූර්ණය නැති වුණොත් විශේෂයෙන්ම සමාජිකයෝ පස් දෙනා ඉන්න ගමන් ඝනපූර්ණේ නැති වුණොත් ඊළඟ 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 රැස්වීම් වලට ගිහිල්ලා කොහොම හරි ඝනපූර්ණය හදාගෙන තීන්දුවකට එන්න පුළුවන්. හැබැයි සමාජිකයින් පස් දිනෙක්ම නැති වුණොත්, يعني සමස්ත ඇක්ටිව් මෙම්බර්ස් ලගානම ඝනපූර්ණයට වඩා අඩු වුණොත්, ඝනපූර්ණ වෙන තුන් දිනෙක් ඉන්න ඕනේ. දැන් පස් දිනෙක් හිටියා එක්කෙනෙක් අයින් වුණා. තව දෙන්නෙකුට අර තර්ජනය කරා කියලා නාට්‍යයක් රඟ දැක්වෙනවානේ දැන්. ඒතරම මේ චාල්ස් ඒ සීන් එක ඇතුළේ හිටපු කෙනෙක්ම නෙමෙයි. චාල්ස් වෙනම හිටියේ. චාල්ස් එකේ හිටියද නැද්ද කියලාවත් නැතුව ඉඳලා එකපාරටම චාල්ස් රිසිග්නේෂන් දීලා මැතිවරණ කොමිෂමෙන් අයින් වුණා. තව දෙකක් පෙන්ඩින්. මොකක්ද පෙන්ඩින් දෙක? අර මරණ තර්ජනය කරා කියලා එච්චර ජංගම දුරකථනයකින් මරණ තර්ජනය කරලා තියෙනකොට ලංකාවේ ඉතාම දරුණු රහසිගත සංවිධානාත්මක අපරාධ හොයන්න පුළුවන්කම තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිසියටවත් මේ මැතිවරණ කොමිෂමේ සමාජිකයෝ දෙන්නට තර්ජනය කරපු එක හොයාගන්න බැරි වුණානේ. මම කලිනුත් කියලා තියෙනවා මේ ඇත්තට නිදාගෙන ඉන්නේ උම් ඇහැරවන්න පුළුවන්නේ. කිටපංකම සද්ද ඇති නැගිටිනවා. බොරුවට නිදන් ඉන්නේ උ හොරට නිදාගත් එක හොරට නිදාගෙන ඉන්නවා. ඌ හැරවන්න බෑ. කන වටේ පෙරහැරක් ගියත් ඌව නැහැරවන්න බෑ. ඇත්තටම අපරාධයේ සුළුමුළු හොයාගන්න ඕන නම් ඒක හොයන්න වඩා දක්ෂ පොලිසියක් ලංකාවේ ඉන්නවා. හංගන්න ඕන නම් ඒකටත් වඩාම දක්ෂ පොලිසියක් ලංකාවේ ඉන්නවා. ඒතකොට දැන් මේ දෙන්නත් අපි හිතමු අයින් වෙනවා කියලා. ඒ දෙන්නම අයින් වෙන්නනේ පිඹුරුපත් සකසන්නේ ඇසින් වලට එන්නේ නැහැ කියනවා. gedara කියනවා ආරක්ෂාව bla bla. අපි හරහට වඩන බබ්බු කියලා හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ සහ ඔය කතන්දර කියන අය අපිට අනේ එහෙමද කියලා විශ්වාස කරන්න පුළුවන්. මේ ඡන්දෙ තියන්න දෙන්නේ නැහැ. මේක කීයටවත් තියන්න දෙන්නේ නැහැ කියලා UNP-ගේ ආසන සංවිධායකලා ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා. පහුදා උදේට න්ියුස් යනවා අපි මැතිවරණ කොමිෂමේ අයට මරණ තර්ජනය කරලාලු. ඊට පස්සේ තව මොකක් හරි ප්‍රශ්නයක්. ඔන්න තව එකෙක් ඉල්ලා අස් වෙනවා වගේ කතන්දර. මේ ඡන්දේ නොතියන්න කරන්න පුළුවන් හැම මගුලම රනිල් වික්‍රමසිංහ කරනවා. මේ ඉතුරු දෙන්නත් ඉල්ලා අස්සුනොත් මැතිවරණ කොමිෂන් සභාවේ ඝනපූර්ණේ සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් එනවා. එතකොට ඒක ඉස්සරහට කරගෙන යන්න බෑ. මම අර කලින් වීඩියෝ එකේ පැහැදිලි කරපු විදිහට වේකන්සි ටික පුරවනවා නම්
ආණ්ඩුක්‍රමගතා සභාව හරහා කරන්න ඕනේ කන්ස්ටිටියුෂන් කවුන්සිල් එක නම් යෝජනා කරලා මේකේ ලොකු පෙරහරක් යන්න ඕනේ. සහ ඊට පස්සේ රනිල් වික්‍රමසිංහටත් අත පිහදාගෙන රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පක්ෂ දෙක වෙන එයා නායකත්වය ලබා දෙන කඳවුරු දෙක වෙන එක්සත් ජාතික පක්ෂයටත් අත පිහදාගෙන පොහොට්ටුවටත් අත පිහදාගෙන මේ වෙලාවේ මැතිවරණ කොමිසම පිට තියලා ඡන්ද කල් දා ගන්න හරි ඡන්දට යම් බාධාවක් කරන්න පුළුවන්. මේ ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවේ ආරම්භය ඊළඟට දෙවෙනිය තුන්වෙනිය ආදි වශයෙන් ක්‍රියාත්මක වුණා. එතකොට රනිල්ට වුණත් ඇවිල්ලා කියන්න පුළා මේ මම ඡන්ද තියන්න ෆුල් සපෝට් එක දුන්නා. අඩුම තරමේ මම මගේ පක්ෂයටවත් උදව් කරේ නැහැ. ඒ මට කරන්න දෙයක් නැහැ. මැතිවරණ කොමිසමේ කට්ටියන් ඉල්ලා අස්ුනේ. ඒ හින්දා ඒක මැතිවරණ කොමිසමේ වරදක්. ඒක කවුද? චාල්ස් ගේ වරදක්. ඊට පස්සේ අර පිරිමි දෙන්නගේ වරදක් කියලා උන්ගේ ඇගේ ගහලා රනිල් වික්‍රමසිංහට අග බේර ගන්න පුළුවන්. මේ එතෙන්ට තමයි මේ ඊළඟට අරගෙන යන්නේ. වෙලාවට මැතිවරණය දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට දැන් මේක ඉතා පහසු ක්‍රීඩාවක් බවට පත් වෙන්නේ නැහැ. මං දේශපාලන පක්ෂවලටත් කියන්නේ ඕගලන්ට අනේ මේවා කියලා වැඩකුත් නැහැ ඉතින්. නමුත් ඉතින් අර කටකහනවට වගේ උදේ පාන්දර මේවා කියන්නත් ඕනේ. දැන් නාම යෝජනා දීලා තියෙනවානේ හැම දේශපාලන පක්ෂයක් කියන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක් උදාහරණයකට ගත්තොත් සජීව අපේක්ෂකයෝ විතරක් ඉන්නවා 6000ක් 7000ක් ජාතික ජනපල වේගය ගත්තම ඒත් එච්චර ප්‍රමාණයක් ඉන්නවා. අනිත් සුළු දේශපාලන පක්ෂය කියන්නේ ඇත්ත අවංකව මහ පොළවේ දේශපාලනය කරන දේශපාලන පක්ෂ තියෙන්නේ. ඒ වගේ තව ගත්තම තව 6000ක් ඉන්නවා කියන්නකෝ. 6000 6000 6000 18000 පල්ලෙහාට වැටෙවොත් 15000ක විතර පිරිසක් මේ වෙලාවේ අපේක්ෂකයෝ විතරක් රට පුරා ඉන්නවා. ඡන්දයක් කල් දැම්මොත් මැතිවරණයස්සේ ගේමක් ගහන්න හැදුවොත් මොනව හරි සෙල්ලමක් දාලා නිදහසා සාමකාමී මැතිවරණයක් පවත්වන්න බාධාවක් කරොත් ඒකට එරෙහි වෙන්න එකඳු සාමාන්‍ය පුරවැසියෙක් හරි සම්බන්ධ නොවුනත් 15000ක් ඉන්නවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න අත්සන් කරපු මිනිස්සු විතරක්. හරි කොළඹ උද්ඝෝෂණයක් කරන්න ඕන. අපේක්ෂකයෝට ගෙනාපුවම 15000යිනේ. එකෙකුට තව එකෙක් අරන් වරෙන් කිව්වොත් 30000යි. ඒ නිසා දේශපාලන පක්ෂවත් අවංකව දේශපාලනය කරන ස්වාධීන කණ්ඩායම්වත් කිසි දෙයකට බය වෙන්න බෑ. ඕගොල්ලෝ ගාව තියෙන හයිය ඉතා විශාල හයියක්. අපි හිතමු මේ වෙලාවේ ආණ්ඩුව ඡන්ද තිබ්බා කියලා. වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? රුපියල් බිලියන 10ක් වියදම් වෙනවා. එක හරි. දෙක ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් ආණ්ඩුවට මේ හැල්ලි වියදම් වෙන ප්‍රශ්නේ මේනේ ඇත්තටම තියෙන්නේ. උන්ට බය කුල්ල කුජීති වෙන්න නැප්ප වෙන්න තැප්ප වෙන්න පෙරදිලා කෙලවෙලා ගියාට පස්සේ ඊළඟට විශාල ජනබලයක් එනවා පාර්ලිමේන්තුව විසිරුවපන් කියලා. ඒ පාර්ලිමේන්තු මැතිවරණෙත් බලය මගේ අරුණාට පස්සේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව කරන්න බැරි වෙනවා. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දාලා යන්න වෙනවා. ඒ බයනේ ඇත්තටම තියෙන්නේ. ඒකනේ මේ ඡන්දේ කොහොම හරි ජනාධිපතිවරණයක් කිට්ටු වෙනකම්ම මේක ඇද ගන්න හදන්නේ. එහෙම නැත්නම් ජනාධිපතිවරණේ මුලින් තියලා අනික් මැතිවරණ ටික පස්සේ තියන්න මේ try කරන්නේ. ඒක ඇත්ත හේතුව. එහෙම නැතු මේ සල්ලි නැති බයිලයක් නෙමෙයි. ඡන්ද තිබ්බොත් වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? වෙන්න පුළුවන් නරකම දේ ආණ්ඩුව ඡන්දේ පරදින එක. UNP එක පරදිනවා. උන්ට තව පරදින්න දෙයක් ඉතුරු වෙලා නැහැ. පොහොට්ටුව පරදිනවා ඡන්දේ. එතකොට ජනතාව ඡන්ද දෙනවා. Taman කැමති වුන් පාලනයට පත් කරගන්නවා. ප්‍රාදේශීය සභා ටික ක්‍රියාත්මක වෙනවා වැඩ කරගෙන. යනවා. අපි හිතමු ආණ්ඩුව ඡන්ද තිබ්බේ නැහැ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ආණ්ඩුව පැත්තෙන් තියෙන එකම වාසිය දෙකක් තියෙනවා ආණ්ඩුව කියන හැටියට. ඒගොල්ලන්ට රුපියල් බිලියන 10ක් ඉතුරු වෙනවා. හරි. වෙන ඒගොල්ලෝ ඡන්දයක් පෙරදුනේ නැහැ කියලා කියන්න පුළුවන්. අපි ඡන්ද පෙරදුන්නේ නැහැ කියලා කිය හැකි. එතනින් එහාට රටේ බරපතල දේශපාලන සමාජ සංස්කෘතික ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වෙනවා. රට පුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වෙන්න නියමිතව තිබෙනවා. ජාත්‍යන්තරව අපිට උදව් කරන ආයතන සංවිධාන රාජ්‍යන් හැම එකක්ම ලංකාවේ ආයෝජනය කිරීම ලංකාවේ මුදල් යෙදවීම ලංකාවට උපකාර කිරීම සියල්ල ඉතාම කෙටි කාලයක් තුළ නතර වෙන්න නියමිතයි. දේශපාලනිකව අස්ථාවර භූමියක සල්ලි වියදම් කරන්න ආයෝජනය කරන්න වැඩ පටන් ගන්න කිසිම මිනිහෙක් රටක් සංවිධානයක් ලෑස්ති නැහැ. උද්ඝෝෂණ යනවා. ආණ්ඩුවක් බලෙන් ඉන්නවා. පළාත් පාලන ආයතන බලහත්කාරයෙන් තියාගෙන ඉන්නවා. ආණ්ඩුව හමුදාවයි පොලිසියයි ඒගොල්ලන්ට සැලියුට් ගහන අය පාවිච්චි කරලා ආණ්ඩුව රැක ගන්න හදනවා. රටේ දේශපාලන පක්ෂ සාමාන්‍ය ජනතාව අනිත් ඔක්කොම ලක්ෂ ගණනක් අනිත් පැත්තට යනවා. IMF එක එහෙම දෙයිද ආධාර ෆයිල් එක අරගෙන යටටම දානවා. මුන් හැදෙන જાතියක් නෙවෙයි. මුන්ට අපිට උවමනාව තිබ්බට මුන්ට උදව් කරන්න අපේ උදව් ගන්න මුන්ට උවමනාවක් නැහැ කියලා බඩු විසිකලා දානවා. හරි IMF චාටර් කියන්නකෝ. වෙන රටක් වියදම් කරයිද? වෙන රටක් උදව් කරයිද?
යුරෝපා සංගමයේ වගේ වෙන සංවිධාන රාජ්‍යන් උදව් කරයිද මේ උද්ඝෝෂණ තියෙන බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී යටපත් කරගෙන ඉන්න රටක ආණ්ඩුවක් තියෙන තැනකට ආයේ හැම අර්බුදයක්ම තිබ්බට වඩා දෙතුන් ගුණයකින් මහ පොළවේ නිර්මාණය වෙනවා ආණ්ඩුවට මේ දෙකෙන් එකක් තෝරා ගන්න පුළුවන් එක ඡන්ද තියලා තමන් පරදින රිස්ක් එක ගන්නවද ඡන්දෙ නොතියා රට විනාශ වෙන රිස්ක් එක ගන්නවද රනිල් වික්‍රමසිංහ ඔය දෙකෙන් මොකක් තෝරයිද රනිල් රට මහින්ද රට රට බල්ලට ගියත් උන්ට ඕනේ බලය තියාගන්න උන්ට දිනන්න පුළුවන් අවස්ථාවක් කියලා උන්ට හිතන කල් උන් ඡන්ද තියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා ඔය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් කෙරුවා පළාත් සභා අකුලලාම දාලා පළාත් සභා කියලා ජාතියක් තියනවදවත් නැහැ කියලා තත්වයට පත් කරලා දැන් නිකන් යාපනයේ ගියාම කියනවා මේ අපි 13 දෙනව ඉන්දියන් කාර් එක කවුරු හරි ආවම 13 ක්‍රියාත්මක කරනව එච්චරයි ඒත් ඒක බීලා අද්දක පිහගෙන නැගිට්ටම පළාත් සභා මතකත් නැහැ 13 මතකත් නැහැ බලය බෙදීම මතකත් නැහැ වෙන මොකුත් මතකත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී මතකත් නැහැ අර අර අතිශය විකෘති මානසිකත්වයකින් පෙළෙන ෆැසිස්ට්වාදියෙකුගේ ක්‍රියාකාරකම් තමයි ජනාධිපති පුටුවට වළ ඉදගෙන කරන්නේ එහෙම නැත්තම් මේ මොන ප්‍රජාතන්ත්‍රවාදියද මැතිවරණ වලට යන්න බය වෙන්නේ එතකොට දැන් ඒගොල්ලන්ගේ සූදානම පළාත් සභා තියන්නේ නැහැ පැත්තක පළාත් පාලන තියන්නේත් නැහැ රණේගේ සහ පොට්ටු ආණ්ඩුව අතර එකඟතාවයක් තියෙනවා මොකද්ද මං පාර්ලිමේන්තුව විසිරුවා හරින්නෙත් නැහැ මුලින්ම එන්නේ මගේ ඡන්දේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ දෙවෙනි දුර කාලයක් සඳහා පළමු වතාවට මහජන ඡන්දයෙන් තේරීපත් වෙන්න ජනාධිපතිවරණයකට යනවා. රනිල් කියනවා ඕගොල්ලෝ පාර්ලිමේන්තුව එකතු වෙලා මට උදව් කරලා මාව ජනාධිපති කරන්න. පූර්ණ බලැති විධායක ජනාධිපති දුරයට නැවත වතාවක් මාව පත් කරන්න. හරි. ඊට පස්සේ අපි යන් පාර්ලිමේන්තු මැතිවරණයකට. ඒ පාර්ලිමේන්තු මැතිවරණෙදී මං ඔයාලට මට කරන්න පුළුවන් හැමදේම කරන්න. හමුදාව මගේ. රාජ්‍ය සේවයේ මගේ. පොලිසිය මගේ. ඒ වෙලාවෙ එතකොට ජන ඡන්ද දිනලා හිටියොතුත් ජනතාවත් විශාල ප්‍රමාණයක් මට ප්‍රසාදයෙන් ඉන්නේ. මම ඕගොල්ලොන්ව දිනවලා දෙන්න. පළමුව ජනාධිපතිවරණය තියලා දෙවනුව පාර්ලිමේන්තු මැතිවරණය තියලා තෙවනුව පළාත් සභා තියලා සිව්වනුව පළාත් පාලන හෝ තෙවනුව පළාත් පාලන තියලා සිව්වනුව පළාත් සභා තියනකල්. එතනින් මෙහා ඡන්ද තියන්නේ නැහැ. කියන තැන ඒගොල්ලෝ දැඩි අධිෂ්ඨානින් ඉන්නේ. ඒ ජනාධිපතිවරණින් පස්සට පළාත් පාලන ඡන්දේ පන්න ගන්න තමයි මේ නටන නියඩකම් ඔක්කොම ටික නටන්නේ. රනිල් වික්‍රමසිංහට ඒක එහෙම කරනවා නම් කරන්න වෙන්නේ ආදාහනින් පස්සේ. කාගේ ආදාහනින්ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආදාහනය කරලා මතක වස්ත්‍ර පූජා කරලා ඉවර වෙලා තමයි එතනින් එහාට ওই ටික කරන්න වෙන්නේ. රනිල් වික්‍රමසිංහට ඒක කරනවා නම් ඒකට පොටෙන්ෂල් එකක් තියෙන ඒකට කැපැසිටි එකක් තියෙන නායකයෙක් රනිල් කියලා කියන්නේ. ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ අරව මේව ඔක්කොම බයිලා Tamanගේ පැවැත්ම වෙනුවෙන් හදාගත්ත සුරංගනා කතා විතරයි. එයා පෙනී ඉන්න කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය එයාගේ බොක්කේ නැහැ. එයා පෙනී ඉන්න සාමය නිදහස සමානාත්මතාවය වගේවා එයාගේ බොක්කේ නැහැ. එයා අර පොහොට්ටුවේ සනත් නිශාන්තගේ ටයිප් එකේමයි. චාමර සම්පත්ගේ ටයිප් එකේමයි. සමන්ලාල්ගේ ටයිප් එකේමයි. සාරුවා සුනිල්ගේ ටයිප් එකේමයි. එයා ඉන්නේ ඒ જાතිය බඩු ටිකක් හිටපු පක්ෂෙක ඉන්නේ. ඒගොල්ලෝ විවිධ ඒවා නිසා ඒ පරණ හිටපු එයාගේ සීනියර්ස්ලා දැන් විශ්‍රාම ගිහින් හිටියට එයා දේශපාලනය කරුවේ ඒගොල්ලොත් එක්ක. යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බේ ඒගොල්ලෝ. 83 කළු ජූලිය ඒගොල්ලෝ. බටලන්ද සූර්යකන්ද ඔක්කොම කෙරුවේ ඒගොල්ලෝ. දැන් මේ වයසට ගියාට පස්සේ සුදු පිරුවට ඇඳගත්තට පස්සේ උපාසක මහත්තයා වෙලා හිටියට එයාගේ ඇතුලේ ඉන්න සතා ඒ જાතියේ සතෙක්. ඒක නිසා එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ටෝක් කතා මරු වුණාට එයාගේ භාවිතාව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. කොහොම නමුත් රනිල්ට කියන්න තියෙන මෙහෙමයි. නවවෙනිදා ඔයා ඡන්ද තියන්නේ නැත්තම් ඒතුරු ටික අපි ඊට පස්සේ බලාගමු. දැන් විශාල වශයෙන් විරෝධයක් නිර්මාණය වෙලා තියෙනවා සමාජයේ විශේෂම විධායක ශ්‍රේණියේ මාණ්ඩලික ශ්‍රේණියේ අයගේ වැටුප් වලින් පඩි බදු අය කර ගැනීම සම්බන්ධයෙන්. පඩිය ගන්නවා gediya pitin දැන් බදු වලට කපාගෙන තියෙනවා. මේ වෙනකොට අධිකරණ නිලධාරීන් මෙන්න මේ කියන ලියුම
ප්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා. එතකොට ඒ අනුව ඒක පැහැදිලිවම තියෙනවා අධිකරණ මිනිසුරු වරුන් සඳහා බදු අය කිරීම සම්බන්ධව අතුරුදහනම් නියෝගයක් ලබා දී ඇති බව දන්වා ඇති බැවින් 2023 ජනවාරි මාස අධිකරණ මිනිසුරු වරුන්ගේ වැටුපෙන් අය කරන ලද අත්කාරම් පුද්ගල ආදායම් බදු සඳහා වන චෙක් පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බැර කිරීම తాවකාලිකව නතර කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි කියලා. එතකොට මේ ටැක්ස් එක ජනවාරි වල අධිකරණ මිනිසුරු වරුන්ගෙන් කපන්නේ නැහැ. ඊට අමතරව රාජ්‍ය සේවයේ මේ අනිත් අය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොරොන්නරුව දිස්ත්‍රික් ලේකම් අස්සම් කරලා යවලා තියෙනවා දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරීට මේ උපේන විට බදු අය කිරීම චක්‍රලේඛය යටතේ මාසික වැටුප මත අය කරන බද්ද ගණනය කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැඩි අවාසි සාගත තත්ත්වයක් උද්ගත වී ඇති බව දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් 2023 1/18 වන දින දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හමුවක් පැවැත්වූ අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මුහුණ පෑමට සිදුව ඇති දැඩි අවාසි සාගත තත්ත්වය පිළිබඳ ගරු මුදල් අමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත් කර මුල්්‍යමය ප්‍රතිලාභ සඳහා පමණක් බදු අය කරන ලෙස ඉල්ලීමට මේ වන විට ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතී කියලා. ඒ කියන්නේ මේක ෆයිනලයිස් කරගෙන නැහැ. එහෙම කියලා ඊට පස්සේ මේ ඔබට දකින්න පුළුවන් වෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නුවරඑළිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා තමන්ගේ විකනකාධිපතිවරයා විකනකාධිකාරී වෙත යවනු ලැබූ ලියුම මේ ලියුම ප්‍රාදේශීය ලේකම් මදුරාව එහි කනකාධිකාරී වෙත යවලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේකෙන් කියන්නේ ජනවාරි මාසෙට මේ රාජ්‍ය පරිපාලන සේවයේ අයගෙන් බදු ගන්නෙ නෑ කියන එක. එතකොට රාජ්‍ය සේවයේ accountancy service සර්වමේව ඔක්කොම දැන් මේ 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 බදු ගෙවන්න වෙන රාජ්‍ය සේවය අය කොහොම හරි දැන් ඒක hold කරන් ඉන්නවා. එතකොට ඒක තීන්දුවක් වෙනවා. මේ තීන්දුව මං වුණා කියන්නase කියන්නම් කැට දීලා කියන්නම් ලියලා තියාගන්න. වැටුපෙන් විතරක් බදු අය කරන elements වලින් බදු අය නොකරන cross take home එකෙන් බදු අය නොකරන වැටුපට විතරක් බදු ගෙවන තත්වෙට මේක ගෙවන කොහේ හරි ප්‍රවාහන දීමනාවක් දුන්නම් ප්‍රවාහන දීමනාවෙන් ආය බද්දක් අය කරගන්න සිරිතක් නැහැ. දැන් මේකේ හොඳම ටොපික් සෙට් උනේ කාටද? ප්‍රයිවට් සෙක්ටර් එකට. කපලා ගෙවලත් ඉවරයි. IT සෙක්ටර් එකේ එහෙම දසදහස් ගණන් වලින් දැන් බදු කැපිලා ඉවරයි. විශාල කලකිරීමකට පත් වෙලා ඉන්න බව අපි දන්නවා. ලොකු පඩි ගන්න තමයි සමහර ලාවට මේ ජොබ් එකේ ඉඳන් ඊළඟ ජොබ් එකට යනකොට මේ ඔෆර් එකේ පරතරයම වගේ. දැන් බද්ද හැටියට කැපිලා සමහරවට ඊටත් වඩා. දැන් එතකොට ඔය Facebook ඔස්තරලා එහෙම ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ මේ පඩි හැටියට කලමනාකරණය කරගන්න දැනගන්න ඕනේ. අහන්නකෝ මේ වාර්ෂික ආදායම් බදු කීයක් ගෙවනවද කියලා. නෑ මිත. අපි නම් ගෙවන්නේ නෑ. මං කියන්නේ ගෙවන අය මෙතන වෙන ජෙලසි එකකුත් වැඩ කරනවා. නිකන් තොපි හොඳ වැඩේ වැඩි පඩි ගත්තට තොපෙන් කපා ගන්නව තමයි තියෙන්නේ ඔක්කොම වගේ එකක්. ඒවා අලුයමලු කෙලපිඩක්සේ බැහැර කරන්න. මෙතන බදු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔය ඔය ආණ්ඩු කියන්න කලින් තමයි කිව්වේ මේ සෝෂල් සිකියුරිටි එකක් තියෙන්න ඕනේ බදු අය කරන්න ඕනේ මේ 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 බදු ප්‍රතිපත්තිය විනිවිද කරන්න ඕනේ කියන එක. ඒ බදු ප්‍රතිපත්තිය විනිවිද කරනවා සහ බදු අය කරනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ යාළුවන්ට බදු සාහන දීලා මේ රාජ්‍ය සේවකයන්ගේ සහ ප්‍රයිවට් සෙක්ටර් එකකින් බදු අය කරගන්න එක නෙමෙයි. රාජ්‍ය සේවෙත් බදු ගෙවන්න ලෑස්ති, ප්‍රයිවට් සෙක්ටර් එකත් බදු ගෙවන්න ලෑස්ති. අනිත් හැමෝමත් බදු ගෙවන්න ලෑස්ති ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ හැමෝම. හැබැයි ඒක සාධාරණ වෙන්න ඕනේ. එකෙකුට බිලියන් ගණනක බදු සාහනයක් දෙන ගමන් මේ ලක්ෂකමාරක් පඩි ගන්න කගෙන් ඒ පඩියෙන් සැලකියුතු ප්‍රමාණයක් කපා ගන්න එක ඒක අසාධාරණයි කියන එක මේ කියන්නේ. ඒ මිනිසුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක. සහ දැන් පඩියකට මිනිස්සු හැඩ ගැහිලා ඉන්නකොට බද්දකට මිනිස්සු හැඩෙන්ට හැඩ ගැහෙන්න යම් කාල පරිච්ඡේදයක් දෙන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් යෝජනා කරන්න ඕනේ. මේකත් අර අනික් හැම සිද්ධියකදීම වගේ පලිදරන්න. තොපි අපිට විරුද්ධව අරගල කරා කොරලා කෙරුවද දෙන්නම් පාර කියලා. IT සෙක්ටර් එක විශේෂයෙන්ම IT සෙක්ටර් එක තමයි පාරට බැහිමේදී ඒ වෘත්තිකයින් හැටියට සංවිධානාත්මකව පාරට බහිනකොට මේ ආවේ. එහෙම නම්බර් එකේ CEOලා ඔක්කොම ගෝල් ෆේස් එකේ හිටියා. ආ, තොපි අපිට කරන්න නෑ ආවේ දෙන්නම් පාර කියලා ඒක දාලා නෑ. ගන්න ඔක්කොම පෙට්‍රල් ගහන්න නෙමෙයි සල්ලි දුන්නේ. නෑ, ඒක අධ්‍යාල නෑ. පෙට්‍රල් ගහන්න දුන්න එකත් ආදායමක් කියලා අපහු ගන්නවා. මේ ටෙලිෆෝන් දීම. ආ, ඒව හරියන්නේ නෑ. මේවා ඔක්කොම අපහු ගන්නවා කියලා දැන් ආපහු ගන්නවා. ඉන්ධන ලීටරයක් රුපියල් 400යි කියලා ගණන් හදලා ඉන්ධන ලීටර 100කට දීමනාවක් දීලා තිබ්බොත් රුපියල් 40000යි. වැටුපට මේක එකතු වෙලා එකතු වෙලා යනකොට අර බෙදලා 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 ගත්තොත් මේ ඉන්ධන දීමනාවෙනුත් රුපියල් 5000ක් විතර ආයේ බදු හැටියට ආය කරගෙන. ඒක ආදායමක් හැටියට දුන්න එකක් නෙවෙයිනේ. ඒක තෙල් ගහන්නනේ දුන්නේ. ඒතර මෙතනින් 40000 අරගෙන එකවර හෝ කොටස් වශයෙන් තෙල් ගහලා ඒක කතන්දර එතනින් ඉවර වෙනවා. ඒතර ඒකට මොකද තව බදු ගෙවන්නේ? ඉන්ද්‍ර දීමනාව ලීටර 100 නම් ඒ මාසේ පළවෙනිදා හෝ දසවෙනිදාට වෙළඳ පොලේ තිබෙන මිල වගේ 100 ගුණයක් දෙනවා. ඒකේ අය බදු ගහන දෙයක් නැහැ. එහෙම බදු ගහන එක කුණු හරපයක්. ඉන්ද්‍ර ලීටර 100ක දීමනාවක් දුන්නම ඇත්තම භුක්ති විඳින්න පුළුවන් ලීටර 87මාරක දීමනාවක් මේ යන හැටියට. 5000ක් නම් ඩිඩක්ෂන් එක කියලා ගත්තොත්. එතකොට මේ බදු ක්‍රමය පහළ එවුම් ලව්වා
ඉහළ එවුන්ට සමච්චල් කරවීමටත් ආණ්ඩුවට මේ 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 අය සම්බන්ධයෙන් තිබෙන වෛරය මුදා හැරීමටත් හදපු අසංවිධානාත්මක අසම්පූර්ණ අසාර්ථක බදු අය කරගැනීමේ ක්‍රමයක් මිසක සාර්ථක බදු ක්‍රමයක් නෙවෙයි. බදු ගෙවන්න ඕනි. ඒක මදුරාවල ප්‍රාදේශීය ලේකම් ගෙවන්නත් ඕනි. කවුදර පොල්තල් කාර්යය ගෙවන්නත් ඕන. ධම්මික පෙරේර ගෙවන්නත් ඕනි. දයාගමගේ ගෙවන්නත් ඕන. ඔක්කොම වුන් ගෙවන්න ඕනි. ඒක ප්‍රාදේශීය ලේකම්ලට, අකවුන්ටන්ට්ලට, දිසාපතිලට, IT සෙක්ටර් එකේ උන්ට, බැංකින් සෙක්ටර් එකේ උන්ට විතරක් ගහලා අර ලොකුවේ උන්ට බදු සහන දෙන හොරගේම් ඒව හරියන්නේ නැහැ. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව රිවිෂන් එකකට යන්න වෙනවා. අපි බලමු. අපි ඡන්ද දිහත් බලාගෙන ඉන්නවා. අපි අදත් ලයිට් කපනවාද කියලාත් බලාගෙන ඉන්නවා. අපි බලමු. අපි ආය දවසක හම්බෙමු. ගිහින් එන්නම්.